ක්‍රිකට් ක්‍රීඩකයෙකුට දැවියන්න අවශ්‍ය වෙන්නේ එක පන්දුවක් විතරයි. තමන් කරන සුළු වැරද්දක් ඇති තමන්ගේ ඉනිම අවසන් වෙන්න. ඒ පන්දුව තමන් මුහුණ දෙන පළවෙනි පන්දුව වෙන්නත් පුළුවන්. ඒ වගේම ලකුණු ලබා ගන්න කලින් මුහුණ දෙන පන්දුවක් වෙන්නත් පුළුවන්. මේ විදිහට වැරදි අඩුවෙන් කරලා එක් දින පිටියට ආපු දවසේ ඉඳන් වැඩිම ඉනිම ප්‍රමාණයක් ලකුණු නොලබා දැවී නොගින් හිටපු අය ගැන තමයි අපි බලන්න යන්නේ. මේ ප්‍රතිකරුව අතරේ 6 වෙනි තැන ඉන්නේ වර්තමාන දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ෆැට් ඩුප්ලෙසි. ඩුප්ලෙසි තමන් මුහුණ දෙමුණු 60 වෙනි ඉනිමේදී තමයි පළවෙනි වතාවට ලකුණු නොලබා දැවී යන්නේ. වාර්තාවේ 5 වෙනි තැන ඉන්නේ තවත් දකුණු අප්‍රිකා ක්‍රිකට් නායකයෙක් ඒ ග්‍රැහම් ස්මිත්. ස්මිත් තමන් ක්‍රීඩා කරන 67 වෙනි ඉනිමේදී තමයි පළවෙනි වතාවට ලකුණු නොලබා දැවී යන්නේ. ඊළඟට ඉන්නේ නව ශ්‍රීලන්තේ ප්‍රහාරාත්මක ප්‍රතිකරුව ක්‍රිස් කියන්ස්. 1991 අවුරුද්දේ එක් දින පිටියට එන කියන්ස් 1997 අවුරුද්දේ තමන් මුහුණ දෙන 67 වෙනි ඉනිමේදී තමයි මුලින්ම ලකුණු නොලබා දැවී යන්නේ. ඊට පස්සේ ඉන්නේ තවත් නව ශ්‍රීලන්ත ප්‍රහාරාත්මක ප්‍රතිකරුවෙක්. ඒ තමයි ක්‍රේග් මැක්මිලන්. 1997 එක් දින පිටියට එන මැක්මිලන් 2001 දී තමයි පළවෙනි වතාවට එක් දින තරගයක බිඳුවට අවුට් වෙන්නේ. වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ කොදෙව් කණ්ඩායම නියෝජනය කළ ගෝඩන් ග්‍රීනිච්. 1975 ක්‍රිකට් පිටියට එන ග්‍රීනිච් මුලින්ම බිඳුවකට දැවියන්නේ 1986 අවුරුද්දේ ග්‍රීනිච් ක්‍රීඩා කරන 70 වෙනි ඉනිමේදී. මේ වාර්තාවේ පළවෙනි තැන ඉන්නේ දැන් සුපිරි විනිසුරුවෙක් විදිහට වැඩ පෙන්වන කුමාර් ධර්මසේන. 1994 එක් දින පිටියට එන කුමාර් 2001 අවුරුද්දේ තමන් ක්‍රීඩා කරන 72 වෙනි එක් දින ඉනිමේදී තමයි මුල්ම වතාවට ලකුණු බිඳුවකට දැවියන්නේ. මේ වාර්තාවේ ඊළඟට උඩම ඉන්න ශ්‍රී ලංකා ප්‍රතිකරුව තමයි රොයි ඩයස්. ඩයස් ඉනිම 44ක් බිඳුවට අවුට් නොවී ඉඳිද්දී වර්තමානයේ ක්‍රිකට් විචාරකෙක් විදිහට කටයුතු කරන රසල් ආනල් තමගේ 39 වෙනි එක් දින ඉනිමේදී තමයි පළවෙනි වතාවට ලකුණු නොලබා දැවියන්නේ. ඔයාලා හිතනවද මේ වාර්තාව කඩන්න පුළුවන් කෙනෙක් අපේ කණ්ඩායමේ හොයාගනි කියලා? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම please subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.